ඒ දගක් පාඩම් බලන්න දැන්ම ඩ ින් යු නාලිකව සස්ටරක් කරන්න. අලුතෙත් චනලේ එකතුවෙන පාටම් ලා තැන ගන්නා. බෙල්පත්නෙ කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකු ඔන්ලයින් පාසල අපි මේ දරුත්ක සාකච්චා කරමීණ ඉන්නේ දෙදහස් විසියක හුසස්පෙල ජීවිද්‍යා ප්‍රශ්්‍රපත්තර. අපේ ඒේ හවර දල ප්‍රශ්ටි සාගච්චාරල. ගතමමාදිලිය ප්‍ර් සාකච්චාටය විල්ලති. අපි එකෙත් ප්‍රධාන ප්‍රශ්න තුනක් සාකච්ඡා කරල දරෝත්ත එක් වසංකර. අද අප ඇවිල්ල ඉන්න හතර වෙනි විියව්වගතරචා ප්‍රශ්්‍රය සාකච්ඡා කර බලන දරුව මොක්ද ීලතින ප්‍ර්ටක.ක අපි ප්‍රවේනියෙන් දීලතිී පිජනටික්ස් වලින් අපි ප්‍රවේණය සඳහා හේතුවන සංඥාවර්ග දෙක මොනවාද දරුව දන්න අපි ප්‍රවේණය කියන සංකල්පය සඳහා හේතුවන සං්ඥාකාර දෙකක්ත එකක් තමයි මේ ආවේ නික සඥ පරම්පරාවෙන් අපිට හම්බවෙනයෝ එකක් අපිගෙන ආවේ නික සඥ අ අපි ගන්න ආවනික සඥ ආවේනය මගින් නති කරන ආවේනික සඥ්ඥා එකකාකාරය නික තමයි අපට හම් පරිසර සාධක මගින් ලැබෙන සඥ පරිසර සාධක මගින් ලැබෙන සඥ ආකාර දෙකයි එකක් අවේනික සඥ අනිතක පරිසර සඥ කිය වඩන් තුලුණු හබ පරම්පරාවෙන් හම්බ වෙච්ච සඥා අපි පරවේනි සඳහිතු වෙන එවගේම තමයි න්න බාහිර සාධක කනත්තන් පරිසර සාධක මේ අපි ප්‍රවේණය සඳහ හේතුව. අපි අම ඉල්ළඟ ප්‍රශ්නය බල ඇතැම් පොලිපෙප්ටයිඩවල ඇති සංඥාපෙප්ටයිඩවල ප්‍රධාන කෘත්්‍යයන් සඳහන් කර. පොලිපෙප්ටයියක පොලිපෙප්ටයිඩ හැදල න ම නො ලාන පිළිවෙලක්. පොලිප්ටයිඩ මේ මහර ඇමයිනො අම්ල කාණ්ඩ සංඥාපෙප්ටයිඩ ලෙස ක්‍රියාකරු. සංඥාපෙප්ටයිඩ ලෙස ක්‍රියාකර. සංඥාපෙප්ටයිඩවල කාර තමයි පෝටීනය සයිලයේ නිශ්චිත ස්ථානයකට යොමුකිරී මහාශාවයරි යොමුකිරීම හෝ ශාවේකිරි. ඇ මේ පොලිපෙප්ටයිඩ යම් ඇමයිනුවම්ලානු පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා මොකක් විදියටද සංඥාප පෙප්ටයිඩයක් විදිහර සඥඥාවක් මැසේජජික මෝටද මේක වැදගත්තෙන්නේ අන්න සයිලේ අවශ්‍යස්ථානයට මේ ප්‍රෝටීනය යොමු කරන්න අපිත්තමුකෝ සයිල්ල පටලට ඕන එකක් කිය මේ ප්‍රෝටීනය එගේ සයිල්ල පටලට ්ලාසෝ පර්ලට මේ එක යොමු කිරීම සිද්ධ කරන්න එම තැත්තම් ඉමියනෝ ගලොබීන් කියන්නක මේ අපිට පතිදේහන එය අවශ්‍යතනට එක යොමු කරන්න පැ එතර මෙෙන මේ යොමු කිරීම කරන්න කවුරුමගින්ද සඥ්ඥා ත සංඥාප්ටයිඩ කියන්නේ සයිලයක් තුළ අන්න ප්‍රෝටීන නි්චිත ස්ථානයකට. යොමුකිරීම පොලිප්ටයිඩ නිශ්ිත ස්ථානයකට යොම කිරීම සිදු කරන අන්න යොමු කිරීම වගේම ශාවය කිරීම තමයි මේ සං්ඥාපෙප්ටයිඩ වල නිශ්චිත කාරවේ එනම් සයිලේක සයිලක නිශ්චිත ස්ථානයකට നിശ്ചിതസ്ഥലിപ്പിപ്റ്റൈഡ് ആ പൊലിപ്പിപൈഡ് യമുക്കിരീമ യമുക്കിരീം ශ්‍රාව අන්න සංඥාපෙප්ටයිඩක ප්‍රධාන කාරය උදර ෝගමන් පාඩන් කරගන්න සං්ඥා පෙප්ටයිඩ කිය කියන්නේ අන්න සයිලයේ නිශ්චිත ස්ථානයකට පොලිපෙප්ටයිඩය යොමු කිරීම අපි කියනවා සං්ඥා පෙප්ටයිඩ වල ප්‍රධාන කාරය විදියට අපි හඳුන්ව. යමු ඉළඟ ප්‍රස්්ටෙට් රූප සරහනක් දීලතිය අපි ඕක සාමාන්‍යෙන් දරු අඳිනකොට මෙම ඇදගන්න ඕකම මේ විදි ලෝප්ස් තුනක්තේ න මේ පුොඩු තුනක් තියෙනෙක්කෙන් කෞදම පුඩු තුනක් තියන කෙන මෙටර මෙ අතමයිටර කිය ට්‍රස්වාරන්නේ පරිවර්த்தකන්නේ කියල කිය. වල මේ අන්තයට තමයි ඇමයිනොුවම්ලේ සම්බන්ධ වේ ඇමයිනොුවම්ල අන්තේ ඇමයිනුවම්ලා අන්තේක ව මේ පැත්තටන බලන්න මේ එර දරුදන්නව එම්මාරෙන්න්නේහක බෂමානු පිළි වලක් බශම ත්‍රිත්වයක් කියන්න කෝඩෝනයක්ම අපි කෝඩෝනය අපි ගම්මුක වන්න එම්මාරෙන්න්නේල කෝඩෝනයක් ඇඩිනන් ගුවන සයිටෝසිීන් කියල් මෙන මේ කෝඩෝන සැකැස් මෙතකොට මේ කෝඩෝනය එ එතකොට හඳුන්ුවන්න බලන්න කෝඩෝනයක් පුළුවන් බල මොකද කෝඩෝනයක් පටීන සංස්ලේෂණයේදී ඇමයි නොුවම්ලේකට කේතය සපයන එක ඇමයි නොුවම්ලයක් තීරණය කර එම්මාරෙන්නේ වල අනුයාත බශ්ම ත්‍රිත්වයක් අපි ගෙන කෝඩෝනයක් කිය ප්‍රෝටීන සංස්ලේෂණයේ දී පටීන සංස්ේෂණයේ දී ඇමයි නොුවම්ලයක් තීරණය කරන ඇමයි නො අම්ලයක් තීරණය කරන එම්මාරෙන්නේ වල අනු්‍යාත භෂ්පතිත්වයක් කෝඩෝනය දරු දනුන Aුජුජ ඇඩිනී ගුවනි ඇඩින යුරැසිීල් ගවැනි ුජ මෙතම ආරම්භක කෝඩෝන ප්‍රෝටීන සංස්ලේෂණය ආරම්භක කෝඩෝනේ ජ මෙයමගින් තමයි මෙතිෝනීන් කියන ඇමයි නොවාම්ලේ අපිට ලැබේ මෙතිෝනීන් කියන ඇමයි නොුවම්ලේ අපිට ලැබේ එතර මෙන මේ එම්මාරෙන්න්නේ අනුව කෝඩෝන සැකැස්මට අනුරූප පතිකෝඩෝන සැකැස්මක් අන්න අපිට හම්බ වෙනවා කාගල් ටරන්නේවල් එතර ඇඩිනන්නම් ඇඩිනීන්නම් තයමීන්නේ අනුපූරක තයිමී නාරෙන්න්නේ වලනෑ ඒ නමොකදතින් යරසිීල්ති ගුවනීන්නම් සයිී සයිටසිී එතුර මෙන්න මේ අපිට හම්බ වෙන කෞද මේ පති කෝඩුව පති කෝඩෝන දිකටම අපට නියලියෝටයිඩ තමයි මේති නෝකෙන් අපිට ප්‍රශ්නය හලති ඇතර කෝඩෝන තියෙන්නේ එමාරන්නේ වල කියන් පතිකෝඩෝන තියෙන්නේ ටරන්නේ පැහැදිලිද ගන්න ප්‍රශ්නය වන අප අම ප්‍රශ්නය බල මොකක්ද පෙන්ගහන් කෘපසරාටේ දී ඇති අනුව හඳුනාගෙන පහාකි ලකුණු කර ඇති කොටස් නම් කරන්න අනුව අනුව ටරන්නේ ලකුණු හම්බෙ කි ප්‍රශ්නයක් නැන් තොලිල්ලියය න කුපා විච්චි කර ලිය පී මේ අන්තේම ඇමයිනෝ අම්ලාන්තේ ඇමයිනෝ අ අන්තිේ අ වෙන දිරිකොත්තේම මයි නවාමල බැඳන ස්ථානය මෙකව් තමයි අන්න මේ කිව් අපි ගත්තේ කවුරු කියලද ආමිති පතිකෝඩෝල් කිව් කියලා කියන්නගොනවාද අන්න පතිකෝඩෝ ඇන්ිකෝඩෝන් පති කෝඩෝල් අන්න හදි ඔන්න ටRරන්නේ අනුව පිළිබඳ දරුවන්ට පුළුල් අවබෝධයක් ලැබෙන තිම එක පුඩු තුනක් සහිත අනුවක්ම පුඩු තුනක් සහිත අනුව මෙ අතමයි පෝටීන් සංස්ලේෂණයේදී ්‍රයිබ සෝම වලට ඇමයිනුවම්ලාරගෙන එන්නමයා ඇයිම බලම එවෙලා පෝටීන් සංස්ලේෂණය ගැන කියන්නන්නේ යන්නේ නෑ දරුවට ්‍රෝටන් සන්ස්ලේෂන පිළිබඳ මොවාහෝ ගැටුවක් තිේරන අ අපි සම්පූර සාකච්ඡා කරල තියෙන ස්ේඒ පිළිබඳ අනු ජවිද්‍යාව හා පතිසංග යෝජිත දන්නේ තාක්ෂණය යටතේ ඒකට ගිහිල්ල ඒ අදාළ ීඩියෝටික බලලා අපෝ ප්‍රශ්්‍ර පත්තරත්තක් එකතු අන් මෙ බලන්නතකොට මේම්මාර එන්නේම්‍යන්‍යස්ත්‍රියය ඉඳලා පනි විඩිය අරගෙන නැවිල්ලා තියෙන්නේ පටීන හද ඒ බස්මානු පිළිවට අදාළව අන් පතිකෝඩෝන සැකැස් මක්ලා දාගන්න ඒ පතිකෝඩෝනයට ගැලපෙන මයිනවාම්ලේ මෙතරින් හයිකරග ඇමයිනවාම්ල රයිබ සෝමෝල්ට අරගෙන එ කවරුමින්ද මෙන්න මේතිරෙන්න්නේ වලිඒ සඳ පනහිඩේ දෙන්න කවුද එරෙන්නේ තමයි කියන්නේ මෙන්න මේය මයිනවාම්ල අරංගෙන් ඊළකට මේයාමයිනවාමල අරංගෙන් ඉළඟට මෙයා මයිනවාමල් අරංගෙන්න්න කියලා පනහිඩේ දෙන්නේ Mරන්නේ මගින් ඒ පණවිඩට අනුව තිරෙන්න්නේ රයිබ සෝමෝලට මයිනවාම්ලා රගෙන අරගෙන එක ගේනෙන මයිනවාම්ල පෙප්ටයිඩ බන්ධන වලින් අන බන්ධනය වෙලා පොලිපෙප්ටයි් පැහැදිලිද එනං අපි යාමු ඔය අපි සාකච්චා කරේ අන්න තුන්ගනි ප්‍රශ්නය ගන්න ඊළංඟ ප්‍රශ්නයට යන්න හතරවෙනි ප්‍රශ්න එක් ජීවියකුගෙන් ලබා ගත් ජානයක් වෙන ජීවයකුට ඇතුළු කළ විට එකම පොලිපෙප්ටයිඩේ සඳහා ප්‍රකාශනය කිරීමට ඉඩ සලසන්න ප්‍රවේණික කේතේ ගුණය කුමක්ද බලන් මොකක්ද මේකට උත්තරේ දි එක්කෙනගේ ජානය තව කියෙනකොට දන්නකොළු අපි හෙම ධර්මා එනිසිවලින් නිපදවන ජානයි ම යි කෝලායි වල එනිසිවුලින් නිපදවන ජානයි ම යි කෝලායිවල ඒකෝලායි මොකද කරේ අන්න එනි සිවුලින් නිපදවන පටන්ත් ඕනම ජීවිියෙකුගේ ජානයක් අන්න තීරණය කරන්න පොි යම් පොලිපෙප්ටයිඩයක් ද ඒජානය කුමට ජීවියෙක් තුළ තිබුණත් ඒ අදාළ පොලිපෙප්ටයිඩ අන්න ලබා දෙනවා දකින්න පු තර අපි අන්න ඕනම සතෙක්ගේ ඉනිසිවුලින් නිපදවන ජනයක් කරගත්තො ඒක පොදු බවක් දකින්න පුලා ඇයි මේ ඇයි මේ පොදු වෙලා තිී පොද වෙලා තියෙන්නේ මොකක්ින්දද මෙ සමස්ථායගේ ඩන්නේ අපි ගත්තො තේ හැම ද එකක් ම හැදිල තියෙන්නේ ඩියෝක්සිි රයිබෝ නිියක්ලියෝ ටයිඩ වලි ඩක් ර නිියුක්ලියෝ ටයිඩේ ොවදති ියක්සි රයිබනනි ක්ලියෝ යිඩේක පොස් පේට කාන්ඩ තියනු ඩියෝක්සිි රයිබෝසිීනිි කාණ්ඩයක් තිය නු නයිටිජනීය බස්මකාණ්ඩයක්තිී මෙ නයිට ජනීය බස්ම වර්ගහතරක්තිය ඇඩිනී ගුවනි සයිටසිී තයමි පැදිි දොට අරන්නේ වලට වත් තයිමීින් නෑ වෙනට යුරසිල්තය මේ හැම ජීවයකුටම පොදයි හැම ජීවියකුටම මේක පොදු මෙස ඇසම හැමෝටම පොදුයි හතු මේ බලන්න මේ ක්‍රියාවලිට අපි ලස්සර නමක්කෙන් මේ හැමෝටම මේඒ එක ම සක්හන නතිෙන් මේක හරිට ඉංග්‍රීසි ෝඩිය වගේ කොහෙතිබුණනත් ඉංග්‍රිසි ෝඩිය වෙනස් වෙන්නන්නේ ි තින කුරුටිකෝකෙන් අපි විධ වචන ලියනවල් අපිට වච්චන ලියන්න පුළුවන් එක දාස් ගානක් ලියන්න පුළුව එක පදයි ඉග්‍රීසි ෝඩිය අපි ගෙන ඒයකරක් කොහෙදිලිවුවත් ඒයකුරේ එකකතම් බීියකුරේ සකරේ එක එක නසක් වෙන්නේ මේ ජීවියකු සතුවතියන අන්න ප්‍රවේනිික ද්‍රව්‍යවලතියන සුවිශේෂත්ය මේක හැම්ම ජීවයකුටම පොදු එ මේකට ලස්සන නමක් අපි පාවිච්චි කරනවා එක තමයි අප මේ ප්‍රශ්්‍රයට අහලති මොකත් දහන් එක් ජීවයකුගෙන් ලබාගත් ජානයක් වෙන ජීවියකුට ඇතුළු කළ විට එකම පොලිපෙප්ටයිඩේ ප්‍රකාශනය කිරීමට ඉඩ සලසන ප්‍රවේණික කේතේ ගුණය කු මක්ද අන්න මෙෙන වචන් ස සර්වත්තර භාවේ අපිගෙන මක්කිරදම ගුණේ අපිගෙන සර්වත්‍ර භාවේ ලෙ සහඳ සර්වත්තරයි හැමෝටම පොදුය වෙනසක් වෙන්නේ ඕනම ජීවය අපිගත්තොත් දන්නේ අනුව පොස්පේට් ියක්ෂරයි බෝසිීණ තිීරු මයක් තියනවා බස්ම විදිට හැඩිනීන් ගොවැ සයිටසින් යිමීන්තියෙන් මෙවචන දරුවෝ මතක තියාගන් සර්වත්ත්‍ර භාවඒ වචනය නැතුව වෙන වචනයක් ලිව්වට ලකුණු දුන්නේ නෑ පොදු සැකැස්මක් පැවතීම් පොදු බවඒ එකක් වචනකොත් ලකුණු දෙන්නේ නෑ දරුවනේ හොද්ට මතක තියාගන් මේ වචචනයම ඕත් මේ වචනට සමානපදදා අපට ඕන තරංහහා ගන්න පුුව ඒ වචනකොට ලකුණු දුන්නන මේ වචන තියෙනවන අනෝබට ලකුණු හම්බුණා සර්වත්ත්‍ර භාවේ යන්න ඉළඟ ප්‍රශ්ටේ් ශාකසයිල්ලයක් තුළට ඩන්නේ ආගන්තුක ඩන්නේ අනුවක් ඇතුළු කිරීම සඳහා භාවිතා කරුන් ලබන ක්‍රම දෙකක් සඳහන් කර ශාකසයිල්ලයක් තුළට අන්න ආගන්තුක ඩ අනුවක් ඇතුළු කිරීම සඳහා භාවිතා කරන ක්‍රම දෙකක් අපෙන්හා එකක් තමයි මේ ශාක වෛරස් වාහක භාවිතය අපිට පුළුවන් ශාක වෛරස් වාහක භාවිතා කරන්න ඕකට අපිට නමක් කියන පුළ මේ පරාසාධනය අපි ඔකට තමයි කියන පරාසාධනයකි මොකක් කියලති ගන් පරාසාධනය ශාක වයිර ස්වාහක අපිට ොදාගන්න පුළුව මේ වැඩේට දමතව අපට ජානතුවක් වුව පාවිච්චි කරන්න පුළු මේ වැඩේට ජානතුවක් වුවක් භාවිතා කරන්න හළු ඉ තොඩා දියුණ එකක් අපිට පාවිච්චි කරන්න පුළන්න්න ඇග්‍රෝ බැක්ටීරියම් භාවිතා කරන්න පුළු ඇග්‍රබැක්ටරියම් භාවිතය අප මේ වැඩට මොනාද ඇග්‍රො බැක්ටේරියම් බාවිතා කරන්න පුළො මේ ඕනෑ මේ තුනෙෙන් ඕනෑම දෙකට ලකුණුද මේ තුනෙ ඕනෑම දෙහකට අන ලකුණු දුන්නා එකක් ශාකවයිර ස්වාහකයක් භාවිතා කරන්න පුළො එවගේම ජාන තුවක් වුවක් භාවිතා කරන්න පුළුව ගේ ඇග බක්ටරම් ඇග්‍රෝ බැක්ටේරියම් භාවිතා කිරීම සිද්ධ කරන්න පුුව වගේ අපිට ඔන්න පුුවන් දන්නේ පිටපත් රැස අන්න සයිල්ල තුළට මක්කරනද අන සමූහයක් විදියට එකතු කිරීම සිද්ධ කරන්න පුුව. පැදි මේ කාරණා තුනෙන් ඕනම දෙකකට අන ලකුණු හම්බවන පැහැදිලිද යන්න ඉල්ඟ ප්‍රශ්නේ නිරක්ෂයට වඩාත්ම සමීපව පිහිටා ඇති ියෝමතුන නම් කරක් මෙන්න පපුෘතු විය අපි දන්න පපුෘතුවිය තියෙන අසක විසි තුන හමාරක් ඇ මේක විසිතුන හමාරක් ඇලව දකින්න පුළුවන් වෙන මේ නිරක්ෂය සමකය මේ සමක ආසන්නේ අපිට හම්මවා නිවර්තන කලාපදයක මේ නිවර්තන කලාපේ මේ නිවර්තන කලාපේ එට පස්සේ අපි දන්නවා මේ අපිට හම්බෙන්නේ සෞුම කලාපය මෙත් සෞුම කලාපේ අන මේ ශීත කලාපේ මේ ශීත කලා එතුර මෙ මේ නිරක්ෂයට ආසන්නම අපිට හම්බෙෙන බියෝම් අපි බැලුවෝතින් මේ බලන් ඇට මෙ මේම සටහනක් ගන්න පුළුවන් මේ අරන්තියෙන්නේ නිරක්ෂය ඉඳලා ඉහලට යනකොට පැදිලි මේ ආ්ටි ක්‍රීජන් එක පැත්තර යනකොට උත්තර ඇදරවේට යනකොට උස්්නත්තේ කොහ ඉඳදල දමින් හොට්ට ඉඳලා කූල් වෙලා තියෙන අප මේ පැත්තේ සමකයේ ආසන්නේ බොහොම තද උෂ්නත්වයක් තිීන් අන්න ඉහලට යනකොටම කොද වෙන්නේ අන්න උෂ්නත්වේ ක්‍රමයි අඩුවෙලාගේ ඉල්ලති ඇතුර මේ අපිට හම්බ වෙන්න මේ නිවර්තන කලාපේ පැදිලි මේ නිවර්තන කලාපේ ඉදලා ඉහලට යනපු පැහදිලිද එතකොට මේ නිරක්ෂය ආසන්නේ රේන් ෆෝරස්තිී නොෝමේ නොමනාති නිවර්තන තෙත් සදාහරිත වනන්තර දකින්න පුළු මෙ සැවානාතිී නොම සවානා බිම් දකින්න පුළුවුවේ සවානා බිම් දකින්න පුළුවන් ල ත්තු මතතුර ජරා‍ල න්න සවානා බිම්බල වාසේ කරන දකින්න තැනින් තැන ගස්තින ඉඩමතර කාන්තාර දකින්න පුළුවන් කාන්තාර දකින්න පුළුවන් පැහැලි තු මේකෙත් අ අපට හම්බේෙන එකක් තමයිමකක්ද මේ තෙතඉදල වියලි දක්වා ගිහින්තිීනා චෙතඉදලා වියලි දක්වා ගි හිල්ලද. තු බොනවාද මේ දකින්න නම්බවෙන් නිවර්තන වර්ශාවනාන්තර තියනු ඉඩාමතරව සැවානාා දකින්න පුළුවන් වෙනු ඉඩාමතරව කාන්තාර දකින්න පුළුවන්ගේ. පැහදිලි මේ උඩට යනකොටමේ ේන් ෆෝරස් දකින්න පුළුවන්ගනු රාන්ස්තේයනු ඩාමතරව කාන්තාර දකින්න පුළුව මෙ ටයිගාවතිය මේ උඩිම්ම තියන තුන්දරාව ම් කිව් එකක් දරුවන ද දෙම්සික්ුව එක වඩා ඉහලිින්මතිෙන් න් අරගෝලවල උත්තරද්දගූලේට වෙන්න මේ හලින්මතියෙන්නේ තුන්දරා එට පස්සේ තමයි අර අපිට හම්ම කේතු දරවනන්තර තියරවාටයිගව මෙ මේ වගේ හැකින් ඔබට ලේසියෙන් මේක මතක තියාගන්න පුළු තොර සමකෙ ඉදල ඉහලට යනකොට බියෝම ව්‍යප්ත වෙලා තියෙන තර සමකය ආසන්නේ අන්න නිර්තන ෙත් සදාහරිත වනන්තර සැවාන ඉඩමතරව කාන්තාරති එන ඔන්න අපියන ෞත්තරේලිය නිවර්තන තෙත් සදාහරිත වනන්තර ඉඩාමතරව පහල දන්න සැවාන එඩාමතර අපිට කාන්තාර හම්බ න්න මේ අපි හම්බේන බියෝමතුන් මෙ මම අංක දාන්නෙත් නැත්ත දරුවනේ එ මංක දැමීමේ තරු දැමීමේ කිසිදුව මනාවක් නෑ ඔබට එක රූලයි නම් දීලතින් ම ලියනවාගනම නොබලියන් ඇයි ඔබට දරූලක ඔබ පෑනිං ලියයන් ඔබට පොඩියට ලස්සන්ට ලියන්න පුළො සමා මේකට දිීලතින එක රූලයි ඒ රූල ඔබට නිවර්තනතෙත් සදාහරිත වනන්තරකම සැවානකම කාන්තා කරණාතුනට ලකුණතුනක් පැදිලිද අේම් කරර්ණටික මතක තියාගන්න ඔන්න අපිට හම්බෙන බියෝම පෘතුවයේ බියෝම ව්‍යාප්ත වෙලා තියෙන කාරය තමයිම ඔබ මේක ඇඳලාම තියාගන්න පුළු මේ විදිහම ත්‍රිකෝනයක් ඇද මේ ඇඳලා මේ පිරමීට් දෙ එකක් ඇැඳගින් එට පස්ස පුළුව මකරණද වේගර මේ විදදිහටම දාළම පොඩි සටහනක් මේ ෘක්ෂලතාවල ස්වභාවයන් වෙන. තොර සැවානාබිම් කිව්වාමමේ තැනින් තැන ගස්තියෙන්න්නේ මෙවා වැඩිපුරතියන තුරුණවර්ග බහුලයි එම හිස් අවකාශ තියනෙ හින්ද තමයි කාඩද. අ දැවන්ත ශාක භක්ෂක ඉන්ට මේක වාසස්ථාන සපේලති ජිරාෆුල්ලා කැංගරු ි ඇත්තු මේ කියන සත්තු මේක වාසය කරන්නේ මේකත් එ මේ ග්‍රස් ලැන්ම තනිකර තනබි ඇැදිලි මේ ටයිගාවලට එනකොට කෝන් ෂේප් ප්‍රීස්තේනෝම් අපි ගැනකත්ත පයිනස් ආන් එම ශාක දකින්න පුළුවන්ගේ අපි ම ඉල්ලඟ ප්‍රශ්්‍රය බල විිල්ලුවල ප්‍රමුකව රෘක්ෂලතාකාර දෙක සඳහන් කරන්න විල් ොවදවිල්ලු කියල කිය ඔය අපේ රටේ මහවැලිගඟ ගලාගෙන යනු සමර්ලකන්දයෙන් පටන් අරගෙන් මේක ගලාගෙනගිල් අවසානයේ ත්‍රිකුණාමලයෙන් මුහදට වැට අවසානයේ මේක ගලාගෙන යන්නේ තැනතලා බිමක්දිකි කදුකරෙන් පටන්ගරම් එක තැනිතලා බිමක්දිගේ බොහෝම සීරුවට අන්න මේ මහවෙලිග ගලාගෙන ගිහිලා මුහදට වැට තැනිතලාබිමක් දිගේ ගලාගෙන යන කොට වර්ෂාවාදිික කාලවලදී මහවෙල්ලිකග පිටාර ගල මේ මහවෙලික පිටාර ගලන කොටම කොද වෙන්නේ ඒ ගඟෙන් පිටාරගලපු ජලය මගින්ගේ වර ගඟා අවට ප්‍රදේශය තෙත්ත අන්නේ මහවෙලි ගංගා පිටාර තැන්නේ ආන්න අපිට දකින්න පුළුවන් ශංක ප්‍රජාවක් පරිසර පද්ධතිය තමයි අපි හඳුන් වන්න්න නොවා කි. විල්ලු පැදි අනපිව හඳුන්වා මොනවා කියලද විල්ලු ලෙස හඳුන් වනු. එතකොට අපිට දකින්න ලැබන එකක් තමයි දම්මං කිීවේ. කොයිද තියනෙ මහවෙලි ගංගා පිටර තැනෙ දකින්න පුළුවන්ගෙන. ඉට අමතරව මේක මේ විල්පක්තුවත් අපිට දකින්න පුළුවන්ගේ. ම් තැන් දෙක් අපි කියිය එක. මහවැලිගංග පිටාර තැන් දිිල්ලු දකින්න පුළුවන්ගේ න මහවැලිගංගා පිටාර තැන්න්නේ දකින්න පුළුවන්ගේ. ඉඩමතර අපිට හම්බෙන ඕෝකහොද විල්පත්තු විල්පත්තුව හරහත් අපිට වැටල තියෙන මේ ප්‍රදේශය තුළ විිල්ලු බහුල එ තවා ගොඩක් කෙලාවට ්‍රදශවල වැලි නිදි දකින්නත් අපිට හම්බව ඇයි මේ මහාවෙල්ලිගඟ පිටාර ගලනකොට ගගේ තියන අරගෙන තමයි මේ ගඟ දෝර ගල එම පිටාර ගලල අන්න දවස්කීපයක් තිබිලා වතුර ටික හිමීට බැහැලයන් හැබැයි වතුරත් එෙක්කාපු වැලිටික ඒ ප්‍රදේශවල හෙම්ම තැන් පත්තේ මෙහෙම වසර ගණනාවක් මේ වැඩේ සිද්ධ වෙනකොට මොකද වෙන්. අන්න ඒ ප්‍රදේශල පහත් බිම්වල මොනද තැන් පත්ෙන් වැලි තැන් පත් වෙලා තැන් පත් වෙලා මොනෝ දැදන්නේ. දැවන්ත වැලි කඳු නිර්මාණය වෙනවා දැකින්න පුළුව ස්වබාදහම ඇසිර. හැබැයිඒ වැලි කඳු අපිට ඉවත් කරන්න පුළුවන් හැබැයි කර්මවත්ත ඉවත් කිරීම තමා වඩා ප්‍රායෝගික වෙන්නේ විට අපවවාපො වැලි කඳු හැදිනු ප්‍රශ්යන ඇ හැදන වේගේට වඩ ඩ ේගේකින් කපියය දැවන් දක්ක යන්ත්‍ර ප ච් කලම ලි ක් ද ත්ත න්න දවන්ත පරිශරහණයක්ක් සිද්ධ. පැහදිලි එන ඔන්න විිල්ලු දකින්න පුළුවන් මහවැලිගංගා පිටාර තැන්න්න දකින්න පුොල. එතක විල් පත්තුව දකින්න පුුවන්ගේ. පැහැදිලි අන්න. මේ විල් පත්ව තුළ දකින්න පුළුවන් ොනෝද විල්ල කිය ලැහෝ තන්නපිකියන් මේවා මහෙල ගා පිටර තැනන්න දකි හම්බෙ. වර්ෂාකාලයේදී ජලයෙන් අන්න යටවන ප්‍රදේශ.තර මේ ප්‍රදේශවල විශේෂයෙන් අපට දකින්න පුළුවන් එෙන තෘුණ දකින්න පුළුවන් එෙන ඒවගේ රල්ලු තෘුණ වගේවා දකින්න පුළුවන්ගෙන ගොඩාක්ලකු ජයවිදත්වයක් නෑ තරුණනවර්ග බහුලෝ දකින්න පුළුවන්. එවගේම හරලු තෘුණවර්ග මේකට ආවේනික ශාක විදිීයට අපිට දකින්න පුළුවන් ව. තන එහෙම ප්‍රශ්නයක්කෝ ගෙතර. විල්ලුව වල බහුලෝ දැකයඇමති ලංකාවේ විල්ලු බහුලොව දැකිය හැකි ඔවු මේ දෙක අපට මාර්රුවවෙලා යිති එන දරුවන පැහැදිලිද මේ බලන්න මේකේ ප්‍රශ්්‍ර දෙක ගන්න එක අපෙන්ගහන්න මේකේ විල්ලු වල ප්‍රමුඛව රුක්ෂලතා අකාරත් දෙ ඉල්ඟ ප්‍රශ්නයට තමයි තියෙනම ලංකාවේ විල්ලු බහුලෝ දැකිය ස්ථාන දෙකක් සඳහන් කරන්න අපි ගත්තා මහවැලි ගංග මහවැලිගංග පිටාරතැන් දෙකවිල් පත්තු ඔයි දෙකන පරසර ඕක තියන සුලබ ශාත විශේෂ තමයි අන්න තුරුණ ශාක පහලටලියන්න අනිත්ක රාල තන වර්ග මේ අපිට හම්බේන ප්‍රමුඛ රුක්ෂලතා දර්ශ දෙක මේ අන්න විල්ලු බහුලව දකින්න පුළුවන් ප්‍රදේශ දෙක යමු ඉළග ප්‍රශ්නය බල පාසදාන එක්ක එකක් මගින් අදහස් කරන්නේ කුමක්ද ගහනයක් න්න වන ජන ගහනය ගහනය කටපාඩන් කරන්නේ අපි අපි ගහනය කියන පදය කටපාඩන් කරන්න යන්නේ අපි මතක ද න මෙහෙම එකක්දේ අපි ගන්නකු දෙදස් පහළවේ ජනසංක්‍යයා ලේකනයට අනුව පැහැදිලි ශ්‍රී ලංකාවේ ජන ගහනය අන්න දෙකෝටි විසිපන් ලක්ෂෝ සුවයිද හම අගයක් කියන්න පුළුව ඒපාඩන් කරන්න ඕන්න ඔගොල මොකක්හරි සම්මතයක් මතකතියාග අපි මෙහෙමගම් එක්දාස් නමසය අනු වටේ ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව යාලාබේ භූමිය යාලා බේභූමිය මුව ගහනේ මුව ගහනය අන්න එක්දා සස්්‍යය පණහයි ෝක ඇත්තක්ද නැවක ඇත්තක් නෙවී හෝක ඇත්තක් නෙවී මේ අපි නිකං අපි හදා ගත්තේ එකක්කාන් මෙහෙම ඔබට පුළුවන්නේ අන් දෙදස් දයි අන්න යාලා බේබූමේ අලි ගහනය පැදිලි ට මේ ගහනයක් ගැන කියනකොට එත් එක කියවෙන්න ඕන කාරණාවක් තය කිසියම් කාලසීමාවක් තුළු කිසියම් ප්‍රදේශයක එකම විශේෂයකට අයත් ජීවිීන් සමූහයක් තමයි අපි ගැන ගහනයක් ගනය හැඳින්වීම තුළ වැටිකද මට මුණාව වෙලා තියන ගණනය හඳුවන් ඒකට මතක තියාගන්න මෙහැම එකක් නිෂිත කාල සීමාවක් තුළ කාලයක් නැතුූ කියන්න බෑ ශ්‍රී ලංකාවේ ජනගහනය කවදකද දෙදස් පහලවේ සංගනයෙන් ල බිච්ච එකකද ඇතැ ඊට පස්සෙ සංගණයෙන් ල බච්චකත අප ගවල්ලු ලුල ගියවිල් ිකරක් මතක ගෙදර ඔලස්සේ හරි අ මත්න් දොරේ හරි අලලගගේ පු ස් ටිකාර ැයි ජන සංකයාලේ කනද පාර්ථමිත්තුව. ගෙර ඇල්ල ගෙදර ඉන්න සාමාජිකයෝටික ඒගොල්ලන්ගේ අන්න පත්ත්‍රිකාවරට තුළත් කර ගත්ත කියන්න නැතන් දෙපාරක් එන්න පුළුවන් එතො අපිතමක ක් කියන නණ්ඩා ඇවිල් ෙර ටිකර කාලවල අපේ ගෙදර ඉන්න සාමාජීකව අමත අත්න්න ඉන්න මානවගහනය එගොල්ල එගොල්ලගේ පත්‍රරිිකාවර සටහන් කරගෙනගිය දෙෙවිනි කඩ ෑමක් ගෙදරට පම ගොල දුර ඉදලම දන්න මේ ගෙදර මක් කලති ආන එකතු කරගෙන ති නයේ ගෙදරට යන්න අවශිතාවයක් නෑක අර ගෙදර උළුුවවස්ස හරි එමත්තන් දොර පොඩිස්ටික එක කලවලති බුට පැදිලි එදර කියන්න ඕන කවද එකට අනුවොත් දෙදාහ වෙනකොට එක ජනගානයක් නේ දෙදා ස්දායිද තවත් ජනගානයක්න දෙදා ස්විස්සලි තවත් එකක්න එමන තුෝ නිකන් කියන්න බෑ පැදි දදා ජනගානේ කියද කෙ හොත් අදට අපි කවරුවදන්න මේ වෙන කොට ජනගාන දන්නේ ඇයි දැනට තප්‍රගානකට කල්ලු දරසිය ගාන ලංකාවඇතුළ උපදරී. එතුර මේ පැෑක තුළද පැවිසි අතර තුළද එෙහින් දමකද වෙන්නේ මේක පිහින්ද හදාගෙන තියෙනෙ යම් නි්ෂිත කාලසීමාවක්තුළ නි්ෂිත ප්‍රදේශයක යා ලබේභූමි විල්පත්තුව වෙන්න පුළුව සිංහරාජයේ වෙන්න පුළුව න් කෞද අන්තරභජානය සරජනිත යින් බිහි කරන එකම විශේෂ කටයත් ජීවින් සමෝහයක් අපි කියන මොකක් කියලද ගහන තුළ දරුව මේක කටපාඩන් කරන්නේ නෑ මේ විදි එකක් ලියන්න මොකක් කරිම මේක ඇත්තක් වෙන්න ඕන්නේ පැහ අ ලියලකෙන් මතකතයා නිශ්චික අලසමාවක් තුළ නිශ්චිත ප්‍රදේශයක අන් ජීවත්තන අන්තරභජනනය සරජනතයන් බිහි කරන එකම විශේෂය කටයත් ජීවින් සමහයක් අපි කියා මොකක් කියලද ගහනයක් ලෙස හඳුවුව එ පිළි එන ගහනය හඳුන්ව නිශ්චිත කාලසීමාවක් තුළ නිෂිත කාලසීමාවක් තුළ නිශ්ෂිත ප්‍රදේශයක निशित प्रदेशेक जीवान अंतराभिजन अंतराभिजन कर सर्जनीत බෙහි කරන්න එකම විශේෂයක් ජීවි එකම විශේෂයක ජීවින් සමූහයක් අපි ගන ගහන ත ගහනේ හැඳින්වීමන්න අපි මංකෝපාඩන් කරන්නේ නෑ ඒ අපිටඔය විදිහයට ගන්න තර ඔබ මෙන මේ විදි එකක් මතක තියාගත්තෝ ඔබට ලේසියෙන් අ ගහනේ හැඳින්වීම ගන්න පුළුවන් ඕෝක දෙදස් පහලවේ ශ්‍රී ලංකාවේ ජනගහනේ කෝට අසුහය ලක්ෂය පිහවිතු එතකොට දෙදස් පහළවේ කොයද ශ්‍රී ලංකාවේ කවුද ජන ජනගහන අ මේචරයි කලති. යන්න ඊළඟ එක්කෙනා බල. ඊළඟ ප්‍රශ්නය අපිට හම්බේ පෝෂී මට්ට පෝෂමට්ටම් නිෂ්පාදකයි නි්පාදකයින් ඉට පස්සේ ප්‍රාථමික पारीभोगिक प्राथमिक पारिभोगिक में द्वितीय पारिभोगिक මේ වන අපි කියන පෝෂීමට්ටම් එතුර නිෂ්පාදකයි අපි ගම්මු සාකමි අ ශාක ආහරයට ගන්නවා පළගැටියතු පළගැටිය ප්‍රාථමික පාරිභෝගිකයි පළගැටිය වාහරයට ගන්නවා ගෙම්බ ඇතුර ගෙම්බ දිිතීක පාරිබෝගිකයෙක්ේ තර මේ ඔක්කොමනාාද නිෂ්පාදකයින් ප්‍රාථමික පාරිභෝගිකයි දිතිීක පාරිබෝගිකයින් මේ ඔක්කොම හඳුන්ුවන්න අපි කවුරු කියලද පෝෂි මට්ට පැහැදිලිද ඇතුර අපිට හම්බෙනවා පරිසර පද්ධතියක නිෂ්පාදකයින් පාරිබෝගිකයි තොර ප්‍රාථමික දීක තොතික මේ ක්කොම පාරිබෝගියි ඇදර අප අහන්නේ මොකක් කියලද අපේහනුව පෝෂී මට්ටමක් කියන්න මොකක් ත පෝෂී මට්ටමක් කියලා කියන්නේ පරසර පද්ධතියක නිෂ්පාදකයින් පාරිභෝගිකයි මෙන මේගොල්ල ඇතුළක් එක කාණ්ඩයක් අපි හඳුන්නනවා කවුරු කියලද අන්න පෝෂී මට්ටමක් කිය එකක් පෝෂී මට්ට පරසරපද්ධතිය පරිසර පන්ධතියක නිෂ්පාදකයින්

මට්ටමක් අපි කියන මොකක් කියලද පෝෂි මට්ටමක් ලෙස හඳන්න පැහැදිලිද එට පස්සේන ආහාරදාමයක් අපනේ ආහාරදාමයක් මේ මේ අපි ලිව හාරදාමයක් ශාක පළගටිය ගෙම්බ තවනද ගෙම්බව ආරයට ගම්මු කවුද එතකොට නිස්්පාදකයින්ගේ ආරම්භ වෙලා මේ පෝෂීමට්ටම් තුළින් කවුද පෝෂීමට්ටම් ප්‍රාථමික පාරිබෝගිකයා දතික පාරිභෝගිකයා මේ තෘතිීක පාරිබෝගිකය නිෂ්පාදකයින්ගේ ආරම්භවී අන්න කවුරු වරාද මෙන මේ පාරිබෝගිකයින් තුළින් පධාර්ථය හා ශක්තිය ගලායන ආකාරය දැක්ව වෙන සටහනක් අපි කියන ොමොකක් කියලද ආහාර දාමයක් ලෙසා දුන්න. කොමති ගියන් නිෂ්පාදක ඉන්ගෙන් ආරම්භවි නිෂ්පාදකඉන්ගෙන් ආරම්භවි අන්න පරිබෝගිකයින් තුලින් ප්‍රාථමික වෙන්න පුළුව ජෘතීක වෙන්න පුුව තෘතිීක වෙන්න පුළුව. පරිබෝගිකඉන් තුලින් කවරුයන එක පධාර්ථයයි ශක්තියයි දෙකම නයෙක් ක පධාර්ථය ශක්තියන හැටි ඇයි සාකආරයට ගන්නවා පළගෙටිය දතුර සාකවලතියන පධාර්ථයා ශක්තිය කාර දෙන්නේ පළගෙටියට පළගෙටිය වාහරයට ගන්නවා ගෙම්බ දැ පගට ළඟ තිබුණු පදාර්ථය ශක්තිය කාර දෙන්නේ ගෙම්බට ගෙම්බ වාහරයට ගන්නවා අය තර ගෙම්බ ලඟ තිබුණු පදර්ථය ශක්තිය කාර් දෙයන් නයාටය අන්න ඒ බව දැක්වෙන සටහනක් අපි අහර දාමයක් ලෙස හඳ පැහැදිලිද අපිලි නිෂ්පාදකයින්ගෙන් ආරම්භවී නිෂ්පාදකයින්ගෙන් ආරම්භ වී නිපාදක ඉග ආරභී පෝී මටී මටද පथමික පරිෝගකයි තික පාරිබෝගකයි ති රිෝග පෝී ම්ම්ොල පර් ශ පධර්ථය හා ශක්තිය ගලායන ආකාරය දැක්වෙන් පෝෂනමය සම්බන්ධතාවයක් පෝෂණ මේ සම්බන්ධතාවයක් අපි කියන ොමොක් කියලද ආහාර දාමයක් ලෙස හඳු පැහැදි ලිද්ද එන ඔන්න අපි හැඳුන්නවා ප්‍රධාර ඩෙෆිනිෂස් තුන එකක් ගහනයක් හැඳන්නවා පෝෂීමට්ටම් හැඳුන්නවා ඉට අමතර ආහාර දාමයක් කියන්නේ මකක්ද කියනෙ අපි හඳුන්වා දීම සිද්ධ කර යන්න ඊළඟ ප්‍රශ්නය බලා ශ්‍රී ලංකාවේ වැැව්තුල්ල දැකිය කිය ආක්‍රමණික ආගන්තුක ශාක දෙකක් නම් කර අන් අපට දකින්න පුළුවන්ගෙන ආක්‍රමණික ආගන්තුක ශාක දෙකක් අපෙන් අහ එකත් තමයි ඔබට දකින්න හම්බවෙන් ජපන් ජබර් දෙ සැල්වීනය ශ්‍රී ලංකාවේ වැව්තුල දැකියයකි ආක්‍රමණික ආගන්තුකශා ආම ආගන්තුකශාක දෙකක් නම් කරන්න එකක් අපිට හම්බ වෙන ජපන්ජබර් අනිත්්‍යක අපි කිය නෝ කවුරු කෙලද සැල්වීනය මෙ දෙකම අපිට හම් වෙන ආකරමණික ආගන්තුක ශාක දෙකක් බැ මේවාද වෙන කොට්නගන්න අපිට කබනිික පෝර නිෂ්පාධනය සදහ මේවා පාවිච්චි කරන්න පුොළුවම කොද මේ ගොල්ලන් සෙලවුලෝස් ප්‍රමාණය හරි අඩුයි මේක අපිට අදෑම් මාර්ගයක් බවට පත් කරන්න පුළුවන් කොහෙෝ ජලාශයක ජපන් ජබර වැඩිල තියෙනවාවනම් මේටිකේලට අරගෙන් එලි මහනේ මේක ගොඩ ගහල පැදි ඊට පස්ස මේක අන්න පොලිතීන්නේකින් සම්පූර්ණය වහලා නිර්වායුකෝ තියලා තියන්න පුළුවන් අපිට මේක පොලිතන්නේයකින් වහලා පිට තියන්න පුළුවන් නිර්වාය තත්ත්වයක් දෙන්න ඕන්න ැමකොද වෙන්න යන් ඉට පස්ස මේ තියෙන ශාක කොටස් වියෝජනයට ලක්වෙනවා දකින්න පුළල සතිකීපයකින් පස්සේ පොලිති එකයින් කරලා නවත මේක හොඳට පෙරල්ලා මේ කොඩ පෙරල්ලා අය මේකට ජලය හොඳට ඉහලා ආය මේක හොඳින් වහලා තිබ්බන වහන්නේ උනුසුම්තත්වයක්දේ නිර්වායක තත්වයයක් දෙන නේ වහන්නේ උනුසුම්තත්වයක් දෙෙන් පැහැදිලි අන උෂ්නත්වය වැඩි කරන්න ඉට පසේ අපපෝ සතියකටතරස්සේ අපපෝ පොලි එකයිං කල මේක පෙරල්ලා මේ කවහල යන්න පුළන් මේ විදිර සතිකීපයක් යනකොට මේක කාබනිික පෝර බවට පරිවර්තනය වෙනවා දැකින්න පුළුවන්ගේ පැහදිලි බොහම ලබදායක කර්මාන්තයක් ඇයි හේතුව මිනිස්පාධනය අපිට ස්වභාවිකව නොමිලේ හම්බෙන එකක් මේක ආක්‍රමණික අගන්තුක ශාක වෙන්න පුළුවන් නමුත් ඒකෙන් අපිට ප්‍රෝජනයක් ගන්න පුළුවන්කමති යන ඊළග ප්‍රශස්්ේ ශිලංකාවේ සුලබ මුහුදු තුරුණ ගණ දෙකක් මුොහුදු තරුණ ගණ දෙකක් නම් කරන්න හෝෆයි ෝ හලෝෆයිලා හා හෙලෝ ඩියවුල අන්න පිටහම්බෙන මුහුදු තුරුණ අපට හැබෙන මේ මුහුදදු තෘරුණනාාකාර දෙක. සාගරය ආශවිතෝ පවතියන පහත් බිම්තීරයන් වල දකින්න පුළුවන්ගෙනවා බඩදීදී ජලේනයටගෙරුම් මේ ජලය සහිත ප්‍රදේශවල හැදෙන ප්‍රධාන තුෘනාාකාර දෙකක් විදියට අපිට හෙලෝ ෆයිලා හා හෙලෝ ඩිව්ලා කියන ශාක ගැන දෙක අපිට හඳුන්න්නා දෙන්න පුළුවන්කමතිී පැහදිලිද. මෙත් මුහුදදු තෘනාාකාර දෙක. හෙෝ ෆයිලා හෙලෝ දවුල්ලා කියලා කියන්න මුහුදු තුුණාකාර දෙක. කොරල් පර මුහදු වැසිවනන්තර ලෙස සලකන්නේ මන්ද ඇද අපිට හම්බෙන වැසිවනන්තරති අපේ රට තියෙන සිංහ රාජය කන්නේෙලිය මේවා අපිට හම්බෙන අන්න නිවර්තන තෙත් සදාහරිත වනන්තර පැහදිලි ද අපි ඒවා ශේෂත්වය යන්නේ නිර්තනතෙත් සදාහරිත වනාන්තර වල තියෙන විශේෂත්වය තියෙන්නේ අන්න එකක් ජෛවවිදක්තය ඉතා අධික ශාක විශේෂ මහා විශාල ප්‍රමාණයක් මේ වල දකින්න පුළුවන්ගේ අනි විශේෂත්වය මොක නිවර්තනතෙත් සදාහරත වනන්තරයක් ටගාලමතක් කරන්න සිංහරාජි ප්‍රධාන වැදගත්කම් දෙක අපි මේක මෙතැනින් ප්‍ර්න හදුවේම කොරල් පර හද වැසිවනන්තර ලෙස සලකන්නේ මන්ද කියලන පෙන්හන් මුහදදු වැසි වනන්තර ලෙස සලකන්නේ කොරල් පරයි කියනකයි අපෙන් ප්‍රශ්නයහන් දැම්මම් ප්‍රශ්න වෙනස් කර මේ නිවර්තන වැසි වන අන්තර දීරනම අපේ තියෙන නිවර්තන වැසිවරන්තර අපිට හම් වෙන සිංහරාජය ඕකෙ තියෙන විශේෂත්ය මොකල් නිවර්තන වැසිවනන්තර විදියට සිංහරාජයේතියන විශේෂත්වය තමයි ජයිව විවිධත්වයා අදිකයි එතක තමයි නිෂ්පාධනතාව අධිකයි අන්න පැහැදිලිද ඒමනං අපෙන් අහනවා මෙහෙම ප්‍රශ්ටය. කොරල්ර කොරල් පර මුහුදු වැසි වනන්තර ලෙස සලකන්නේ යි එක ජයිව විවිධත්වය අධික වී ජව විවිධත්වය අධිකවී ජයිව විදත්වය අධිකයි මෙවල කොරල් පරාශවිතව ජීවත්වන අන්නයි කොරල් පරවලට ආවේනිිකම මස්සෙ ප්‍රජාවනුත්මකති කොරල් රීෆිෂයසලකිලකිය. එව මේ කොරල් පරාශවිතෝ පමණක් සුවිශේෂ වෙච්චේ මෙය පරිසර පද්ධ තුළ වාසය කරන ජීවී නම්බේ. කේ විධත්වය ඉතා අධිකයි. දෙනියක තමයිර අ වනාන්තරල තිබුණුව එකම අපිටම තෙන්ටගන්න පුළන් මේ ගොල වැසි වවනාන්තර කියල හඳුන් වන්නේ අන්න නිෂ්පාදනතාවය අධිකවි නිෂ්පාදන තාවය අධිකවි නිෂ්පාදනතාවය අධිකවී. මෙන මේ කාර්ණා දෙක මතක තියාගන්න කොරල් පර වැසි වනන්තර විදියට හඳුන් වන්නේ මේ ගොල්ලගේ කක් වැසි වනන්තරෝ තිය ප්‍රධාන ගති ක්ෂණ දෙකක් මේ ගොල්ලඟති වැසි වනර්තරෝ තියන ප්‍රධාන ලක්ෂණ දෙක තමයි එකගොල් විවිධත්වය අධිකයි ඒවගේ තමයි මේගොලන්ගේ නිෂ්පාදනතාවය අධිකයි. කොරල් පර වැසි වනන්තර විදියට අපි හඳුන්වන්නේ ඔයි කියන කරර්ණා දෙක පාදනම් කරගෙන එක මේ ගොල්ගේ විධත්වය අධිකයි ඒවගේම තමයි මේ ගොල්ලගේ නිෂ්පාදනතාවය අධිකයි කියන කාරණාද. අපි රටේ දැවත කො අන්න ප්‍රජාවක් දකින්න පුළුවන්වේ ඔගල හික්කඩුව පැත්තර ගියෝ අන්න දැවන්ත කොරල් පර දකින්න පුළුවන්ෙනවා හැබැයි අන්න පහුගිය සුනාමි කේදවාචකය අත් එක්ක අන්න අපේ කොරල් පරවලට දැඩි හානි සිද්ධ වන මොකොද සාගරයේ ගොඩබීමට ගහ ගෙනකොට අ අපි කිවේ මහවෙලිගංඟා අපිටාර තැන්නේ අපිටහම්බෙනම විල්ලුවල් අපි දැක්ක එකක් නෙමකක්ද මහවැලිකඟ පිටාරගන්න කොට ගගතනයම වතුර ඉතරක් කරම් පිටාරගලන්නන්නේ ගගේ තියෙන වැඩික්ත් අර තමයි ගඟ පිටාරගල එතකොට අර ගඟ වතුරටක බැහැලගියයාට වැලිටිකගේ පැත්ත තියලය මේ වගේ සාගරය ගොඩබිමට ගහගෙන එනකොට සුනාමයක් පිදියට ඔබ දන්න ඔබ මහද දෙ නානකොට අපි දැල තියන ප්‍රායුක කාරණය තමයි මුහදුර අලත් එක්ක වැලිටික ගොඩටේ පැැදිලි එතකොට දැම්ේ මහා දැවන්ත සුනාමයක් කියලා කියන මේකේ වතුර කැලම්ඹිලා එන එකක් මේ එතකොට සාගරයේ තියන වැලිටිකක් අන්න අර සුනාමි අල පහරත් එක්ක ගොඩටේ ඉට පස්ස වතුර ටික බැහැලයා ගිය හැබැයි අර කොරල් පර බොහෝමයක්මක් වුණාද අන්න අර වැලිවලිග යටවෙලාගේ දෙෙ වැලිවලින් ඇයටවෙලාගේ කොරල් පර තව කාලයක් කැනෝටික ික ිකටික හපෝමක් කරන්නද හේදි හේදී මුහුදටය ඒ ඇතිවෙච්ච පරිසර හානියක්ත් එක්ක දැවන්ත හානියක් මේ කොරල් ප්‍රජාවට සිද්ධ උනාාලංකා නැතන් අපිට තිබුණ මහා දැවන්තසාම මහාකර්ශණීය කොරල් ප්‍රජාවක් අපිට දකින්න පුළුවන් කමතිබුණ. එන රණාව දෙකක් මතකතියාගන්න දරුවුණේ මෙ මේ ප්‍රශ්න වලින්ම උත්තර පාඩන් කරගන්න මුොකොද ැමතිස්සම මේ පරිසරෙන් හන ප්‍රශ්න ොජිවලින් හන ප්‍රශ්නවල පොදු බවක්ති පොදු භවක්තිය හැමදා මහන්න ප්‍රශ්ට ිකක් තියනො ඒටික තිය ප්‍රශ්්‍රපත්තර ටිකක් වැඩියෙන් කරපුවාම ඔබට අවබෝධයක්යනවා මේ පරිසර විද්‍යාව කියන පාඩමේ හැමදාමහන්න මෙන මේ ප්‍රශ්්‍ර ටික ආන්න මේ වපසරයේ තමයි එහන්න අපේ එයින්ද එම මේ ප්‍රශ්ට උත්තර විදිහට මතකතියාගන්න එක වඩා ප්‍රායෝගිකයි අර මුළු සම්පූර්ණම එක ඩ කනට මුදන්න පෞද්ගලිකෝ පිධාන්නයක තයි දරුව ඩි කැත් දක්වාන ෑ මේකොට පාඩන් කර සාහදරුවට මතක හිටින්නේ හින්දා ප්‍රශ්න වලින් අන් හැමදා මහන ප්‍රශ්්‍රටික පොදුවේ මතකතියාගත්තාම් වැඩි ලේසි ඔබට එපා වෙන්නේ නෑ වැඩි ජයව විදක්වය මගින් සැපයෙන් වැදගත් පාරිසාරික සේවා පහක් නම් කර වැදගත් පාරිසාරික සේවා පහක් එකක් තමයි මේ ප්‍රාශංස්ලේෂය ාෂ තවේකක් අපිට හම්බ වෙන ස්වභාවික චක්කර ස්වභාවික චකර පවත්තුවා ගැනි ස්වභාවික චකර පවත්තුවා ගැෙන ජලචක්‍රේ කාබන චකරයන අයි චකරය ඔයි කියනව ගන්න පුරු ඉඩමතරව පස සෑදී පස සෑදී ජවිදත්වය මගින් සැපේල වැදගත් පරිසාරික සේවා පහක් පාශු කාදනයෙන් රෂ පාශුකාදනය ආරක්ෂාවී අප හන්නේ අන්න ජෛවි විධත්වය මගින් සැපේන වැදගත් පරිසාරීක සේවා පහක්කහන් ප්‍රභාසංස්ලේෂනය ස්වභාවික චකර පවත්වවා ගැනීම එවගේම පස සෑදීම් පාසුකාධනයෙන් ආරක්ෂාවී මෙකම ජලචකරටත් වෙන ලකුණු දු සඳහා දායක ව මනතන් ජල චක්‍රරය පවත්තුවා ගෙන ජවිධත්වය මගින් සැපයන වැදගත් පාරිසාරික සේවා පහක්කහන් ප්‍රभाාසන්ලේෂනය සවභාවික චක්‍ර පවත්තුවා ගැනින් පස සෑදීම් පාසුකාදනයෙන් ආරක්ෂාාවීම් කිඩාමතරව අන්න ජලචක්කරය පවත්තුවාගෙනයාම කියන ප්‍රධාන වැදගත්කම් ටික දකින්න පුළුවන්ග පැදිලිද. ඉඩ පස්සංහ කාන්තාාර කරනය සඳහා කාන්තාාර කරනය සඳහා දායකවන මානවක්‍රියාකාරීත්තුවයන් පහක් සඳහන් කර. මේ කාන්තාාර ඇතිවීමට, අප වග කියන්න ඕ ඔවුනැ ප්‍රධාන ජීවී කොට්ටසේ විදිර මේ පෘතුය මත කාන්තාාර කරණය එමත කාන්තාාර නිර්මාණය වීම සඳහා අන්න අපි රජු මැදිහත්වයක් දක්ව තරපෙන් අහන්නේ මෙන කාන්තාර කරනය සඳහා දායක වන මානවක්‍රියාකාරිීත්වයන් පහක් කපෙන්හ එක වනහායනේ න ඔබට ඕකල යන්න පුළුවන් මේ වනන්තර විශී වනන්තර විනාශකිරී අපේ රටේ බහුලොව සිද්ධ වෙන වැඩ වනහායනේ නැත්ම් වනගහන අපේ සීගරයෙන් අඩුවේගෙනය වනහායනය එමත් නැත්තං වනාන්තර විනාශ කිරී එකක් වනන්තර විනාශ කිීම සීගරේන් මේ සිද්ධවය දෙක ජ අධිපාරි භෝජනය ජලය අධිපාරි භෝජනය විදිිමත් කළමනා කරනයකින් තොරව අන ජලය පාවිච්චි කිරීම ජලය අධිපාරිභෝජනය කිරී පස අධිපාරි භෝජනයට ලක්කිරී පස අධි පාරි බෝජනයන පස විනාශ කලදානයක හතර කළමනා කරනයකින් තොරව සිදුවන කැනී ආන කලමනාාරනයකින් තොරෝ සිදුවන කැනීම් විධ කැනම් සිද්ධ කරනො වා නිස්සි කලමනා කරණයකින් යුක්තව සිදු නොවෙන කොට එක අන්න මොනෝද කාන්තාාර කරණය සඳහා හේතුවක් වෙන්න පුළු පැහැදිලිද එකක් වනාන්තර විනාශ කිරීම් අ බල එක තු කරගා නොවේ පිළිතුරට දෙක ජල අධිපාරිභෝජනය කිරම් ජධිලෙස අනශ්‍ය ලෙස පරිභෝජනය කිර පස කළමනා කරයින් තොරෝ පරිභෝජනය කිරම් පැහැදිලි අන් ඉඩමතරව පස අධි පරිභෝජනය කිරීමම් අපි ගත්තා කළමනා කරනයින් තොරෝ සිදුකරන කැනෙ. ඉඩාමතරව අන්න මෙ කළමනා කරනයේ තියන දුරුවලතා මේ ක්‍රියාවලියම අපි ැ මේ කැනීමම්ේ මෙතන දියපි ගත්ත අන්න කළමනා කරනයකින් තොරව සිදුවන කැනී විශේෂයෙන් අපි පාවිච්චි කරන එකත් තමයි අප රටේ මෙවැනි කැනීීමම් සිද්ධ කරනවා අපි මොනුවඩද මෙ පතල් හැරීම වගේ ක්‍රියාවලි මැනිිකර්මාන්තයේ දී අපි විශාල වශයෙන් කැනීම් සිද්ධ කරනු මේ කැනීම්වල පතිිපල විදිට ක්කෙන් බලඳද ලොකු පරිසරහනි සිද්ධ වෙන්න පුළුවන් හැබයි මේ වා කළමනා කරනයකින් යුක්තව මේ කරනවා මත්‍යවශ සංවර්ධනයට ඉතා වැදගත්වෙන ක්‍රියාවලිින් ති ඒ නමුත් වැඩේ තියෙන නිසි කළමනා කරණයකින් යුක්තව අන් සිද්ධ කරන වනං මේක්‍රියාවලි වලින් අපට යම් ප්‍රමාණයක් ආරක්ෂාවන්න පුළුවංකම ති පැහැදිලිද අන්. ඊළඟ එක තමයි දුර්ුවල භූමි කළමනා කරණ. දුරුවල භූමි කලමනා කර පැහදිලිද අන්ද අපිට ජනගහනයේ වැඩි වෙනකොට දරුව දන්නවා ආහරනිෂ්පාධනය සම්බන්ධයෙන් ගැටලු ඇතිව එතකොට අපිට සිද්ධ වෙනවා වගාබිම් වැඩි කර එතකොට වැඩිවන ජනගාහනයක්ත් එක්ක ආහර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අපට සිද්ධන වගාබිම් වැඩි කරන්න මේ වගාබිම් වැඩිකිරීමේදී අන්න නිසි කළමනා කරනණයක් සිදු නොවනෝති අන්න දැවන්ත පරිසර හානි සිද්ධ වෙන්න පුළුවන්කමති එනම් මතකතියාගන් වනහායනය කිරීමට තා වනන්ත විනාශ කිරීම ජලය අධිපාරිභෝජනය පස අධිපාරිභෝජනයට ලක් කිරීම කළමනා කරණයකින් තොරෝ සිදුවන කැනී ඉඩ අමතරව දුරුවල භූමි කළමනා කරණය මොකේටද මඟ පාදන් කාන්තාරකරණය සඳහා මග පාද පැහදිි අප අමු ගිල්ග ප්‍රශ්නය බල පරිසාර සංරක්ෂණය සඳහා නීතිපද්ධතිහා ප්‍රතිපත්ති රැස ශ්‍රී ලංකා රජයේ මගින් ප්‍රකාශයට පත් කරුල බෑත නීතිපද්ධතියක්කා ප්‍රතිපත්තියක් යනුවෙන් අදහස් කරෙ නේ මොනවාද නීතිපද්ධතිහා ප්‍රතිපත්ති නීති පද්ධතියක් කියලා කියන්නේ නීතියක් අපි හදාන්නේ පාර්ලිමේන්තුවට අපි පනතක්ගේනො ගෙනල්ල එක යෝජනාවක් විදියට මන්ත්‍රී යෝජනාවක් විදිරෙන නැත්තන් අන්න පනතක් ගැල මේ පාර්ලිමේන්තුවය බහුතරයක්කගේ අන්න කැමැත්තෙන් අපි යෝජනා ස්ථීර කරගන්නවා අන්න ඒවා අපි කෙනවා නීතිය නීති කඩන්න බැ නීති කැඩුවොත් ඒක දඩුවන් ලැබිය යුතු වරද ඇති හදන්න පාර්ලිමේන්තුව මගින් තමයි නීති සකස් කිරීම සිද්ධ කර එතකොට මේ නීති ප්‍රද්ධති පතිපක්ති කියලා කියන්න ඒවා අපිට කඩන්න පුළුව හැබැයි කඩන්ඩනවේ පතිපත්තිති ප්‍රතිපත්තියක් කියල කියන්නේ අපි හදාගත්ත කිසියම් රාමුව පැදිලි අපි ඒකදී දැන් අපි උදාහරණයක් විදිහට ජීවිී නාමකරණය කිරීම සඳහාපි දීපද නාම කරන නීති ටිකක්හදලති හැබැයි ඒවා නීති කිව්වට ඒවා අන්න අපි වැරදිට ලියන්න පුළුවන් දරුව දීපදනාමයයක් වැරදි විදිරලියන් ලකුණු හම්බේන භාග ඒ අපි හදාගත්ත සම්ප්‍රදායන්නතක. හද අපි කියන අන්න කාබඩ ෝක්සයි් නිදහස් කිරීම සීම කර කලෝෝලෝරෝකාබFC භාවිතය සීමමාකර එවා මොනවද ඒ අපි මේ ප්‍රතිපත්වීන් විදිහට ලෝකයේ අන්න මේ ඕසෝන් වියනට හානිකරන වායු විමෝචනය සමා කිරීම සඳහා පි ප්‍රතිපත්ති සකස් කරගෙන ඒවලට ජාත්‍යන්තරව අපි අසම් පවාතිය ප වාස කරලා පිොට එකංගතාවේ පල කරලා තින හැබයි ඒ සීර සීයක් ආරක්ෂා කරන්නේ නෑ එපතිපත්තියම් නීති පද්ධති කියන ඒවා අන්න මක් කරන්න බැරිද කඩන්න බෑ ඒවා නිශ්චිත්ත ලියවිල්ල නීතියක් කියලා කියන් ඒවා අන්න අපි කැඩීම දඩුවන් ලැබිය හැකි වරදක්ව. එනම් නීති කියන ඒවා කඩන්න බෑ ඒවා අපට බැරරන්න ඒ බැහැරකොරොත් අපිට දඩුවන් හම්බව. හැබැයි පතිපත්ති කියන ඒවාන්න දඩුවන් ලැබෙහි ැකි බැරදි ගනයට වැටෙන්නේ නෑ අපි හදාගත්ත සම්ප්‍රදායන් විදිහයට තමයි අන්න ප්‍රතිපත්තිති. එත ඔන්න පිළියමවෙ නීති පදධතියක් කියලා කියන්නේ මේවා මේවා කැඩීම දුවම්ඒැඩ දඩුවම් ලැබේ ුතු කරුණුුවේ මෙවා කඩන්න බැනීති පද්ධතිය මෙ දඩුවම් ලැබවා කැඩීම දඩුවන් ලැබියුතු කරුණුව ඒ කැඩීමට ලක් කරන්න බැහැබැයි පතිපත්ති කියලා කියන්නේ ැඩීමෙන් දඩුවම් ලැබීමක් සිදු නොවන නමුත් මිනිසුන් ඇතිකරගත් ඇති කරගත් එක ගතාවයන් ව කියන සම්ප්‍රදායන් විදි එක ගතාවයන් අන්න මේදිගොල්ලා අතර තියෙන වෙනස නීති කඩන්න බෑ ඒ කැඩුවොත් අන්න දඩුවන් ලැබෙනු පැහැදිලි මෙ කැඩීම මගින් දනුවන් ලැබේතු අන්න කරුණු මේවා නැතඔබට වෙන අදහසක් දෙන්න පුළුවන් කළලියන්න පුළුවන් මේවා දඩුවන් ලැබීම සිද්ධ වෙනවා මේවා දැනනොගෙන ඩියොක් හැබැයි සම්ප්‍රදායන් කියලා කියන්න මේ පතිපත්ති කියලා කියන්න මේ දඩුව ලබ මක්සිද වෙන නෑ හැයි අපි විසින් නැති කරගත් එකගතාවයන් මේවා පරිසරයය පැවැත්ම සඳහාප අති කරගත් එකගතාවයන් තමයි ප්‍රතිපත්ති කියලා කියන පිහම පතිපත්තිවරට අපි ජාතය අන්තර අපි අන්න අත්සංකරලති පැදිලිද පරිසර සංරක්ෂණයට අදාළ ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන අන් නීතිපද්ධතියක් සඳහන් කර ලංකාවය අපිට දකින්න පුළුවන්ගෙන සත්වහා ශාක ආරක්ෂණ ආඥා පනත සත්වහා ශාක සංරක්ෂණ ආකඥා පනත පැද සත්ව හා ශාක සංරක්ෂණ ආඥා පනතඒවගේම ජාතික පරිසර පනත මෙ මේ අපි මකරගත්තද හදාගත්ත නීති පද්ධති මේ නීති පද්ධති මගින් හදි හදපු අය තනත් අප සතුව දකින්න පුළුවන්වෙේ එකක් සත්තුවහා ශාක ආරක්ෂණඥාපනත පැදිලි ඉඩමතරව ජාතික පරිසර පන්නත. මේ පණට්ටික තියනවා සිල්ලබස්සසි කියගේ දරු චුට්ටකේව බලන්න අන්තිමකාරණා විදි. පටකර ෝපනය පදනම් වී ඇති ප්‍රධාන සංකල්පය සඳහන් කර. අපි කියනවා පටකර ඕපනයේදී. අපිට මේ සයිලයක් කරගෙන මේ සයිල්ලන් අපට සම්පූර්ණ ශාකයක් නිර්මාණය කරන්න පුළුවන්. සයිලයක් කරග එක සයිලකට පුළුවන් සම්පූර්ණ ශාකයක් හද අපි එතමුකෝ අපිට හම්බෙනේ ලෝකේ තියෙන හොඳමත් ඒ ප්‍රබේදය ශාකපත්තරයකින් ගත්ත පුංචි පටක කෑල්ලකට සයිල්ල ගොනුවක් අපිට පුළුවන් තේ පැලයක් බවට පත් කරන්න පුළු මේ ශාකවල තියෙන සුවිශේෂ ලක්ෂණ හැබැයි මගේ මේ ඇගිලි පුරුකෙන් කෑල්ලක් මේ සයිලටිකක් කපල ඒකෙන් නවජීවය කදන්න පුළුවන්ද බැබැ සත්තුන්ට එහෙම කරන්න බෑ ශාකවලට මෙහෙම කරන්න පුළුව ඕන ඕකට අපි ලස්සන වචනයක් පාවිච්චි කරනවා දරුවනය මතක තියාග සමූල ජනන විභාවයක්තිය සමූල ජනන විභවේ මෙන මේක තමයි හේතුව සයිලයක්ති සමස්ත සම්පූර්ණ ශාකයක් බවට පත්කිරීමට තියෙන හැකියාවට අපි නමක් කියන ොකක් කියල සම්මූල ජන විභවේ. ඕක ශාකවල තියෙන සුවිශේෂ ලක්ෂණය එනම් පටකරෝපනය පදනම් වී ඇති ප්‍රධාන සංකල්පය සඳහන් කරන්න. සමූල ජනනය කිවල් ලකුුණු දෙනවා දරුවුණේ. සමූල ජනන විභව අපි කට එකතු කරුමයේ කොටස එනම් එනම්. ශාක සයිලයකට එනම් ශාක සයිලයකට සම්පූර්ණ ශාකයක් සම්පූර්ණ ශාකයක් නිර්මාණය කිරීමට ඇති හැකියාවවෙේඒක ප්‍රශ්නය උත්තරයට අදාළ නෑ එකක ඔගුලන්ගෙන් ඉඊල්ලන්ඟ ප්‍රශ්නයට හන්න පුලුවම මේක ඇල්ලමේ සමූල ජනන විභවය යනු කුමක්ද කියලවත් ශාක සයිලයකට සම්පූර්ණ ශාකයක් බවට පත්වීමට ඇති හැකියාව නැත්තම් ශාක සයිලයක් සම්පූර්ණ ශාකයක් බවට අන් පත්වීමට ඇති හැකියාව නැත්තන් සම්පූර්ණ ශාකයක් නිර්මාණය කිරීමට ඇති හැකියාව සමූල ජනනය නැත්තං සමූල ජනන විභාව තර අපෙන් ප්‍රශ්ටයට අහන්න දරුවුණේ පටකර පනය පදනම්වී ඇති ප්‍රධාන සංකල්පය මෙ තරයි ඕනන සමූල ජනය ති බඩක් අරිියත්්දූ නැත්තං සමූල ජනන විභ පැහැදිලිද ජන ළග ප්‍රශ්ය සීනියක තුකිරීම මගින් ආහාර පරිරක්ෂණය වන්නේ කොහොමදති කියලාු අපි දැ ගු ඩක් ලවට නාද මේ සීනියක තුකිරීම සිද්ධ කරන පලතුරු යුෂස කල් තබාගැනීම සඳහා සීනිදා එතකොට මේ සීනිමගින් වෙන්න මොකක් කියන එකද අන් සුදදරජීවීන්ට අපි ආශෘතික බාධකයක් ලෙස මේ සීනියක තුකිරීම දක්වන්න පුළුවන් විට මාධද්‍ය තුළ සුදරජීන් වවාර්ධනය වෙන්නේ නෑ මොක දැති කරන්න අපි සුදරජීන්ට ආස්ෘතික අන්න බාධකයක් ඇතිකිරී සුදරජීවීන්ට මොකද ඇති කරන්න ඇැබි සුදරජීවීන්ට ආස්ෘතික මේ වචන ඕනම ආස්ෘතික බාධකයා ඇ සුතික අපහ සුතාවයක් ඇති කරම්. දැගොලන්ට ජලය ගන්න බෑ. ඇයි අවට මාධ්‍යන්න සාන්ද්‍රණය වැඩිසාන්ද්‍රණය වැඩි. එතකොට සාද්‍රනයේ වැඩි කියන්න ජලවිභවය අඩු ජලවිභවය අඩුයි කියලා කියන්නේ සුද්‍රර ජීවීන්ගේ සයිලවල්නු ජලයලියටේ සුදර ජී සැලු ැල ල න එකොදන සුදරජීන්ගේ සයිල් ඔන්ට ජීවිතය පවත්ත ගන්න අන්න බැරිවි ොට කොට ලස්සන වචාන ඕය එකක් දන්න පුුව සුදර ජීවිීන්ට ආස්ුතික මම මේ වචන දාන්න ආතතියක් ඇතිකිරි ආතතියක් ඇතිකිරීම ඇතිකිරීම මගින් න ලස්සන කරුම් ඇතිකිරීම මගින් වර්ධනය වර්ධනය නිශේධනය කිර ර්ධ නිශේදනය කි රූලක් දෙක් තිබ්බනං අපි හොමලීර් හැබට එක රූලයිනන් තිබ්බේඒරුල අපිලා සුදර ජීවින්ට ආසුතික ආතතියක් ඇතිකිරච රුල් දෙක් දීල තිබන අපි කියවන්න සුදරජීවින්ට ආසුතික බාධකයක් නැත්තං ආතතියක් ඇතිකිරීම මගත් ඔවුන්ගේ වර්ධනයට අයහපත් පරිසර තත්ත්වයක් නිර්මාණය කර වර්ධනය නිශේදනය කිරි ලස්සන ය අර රල් දෙකක් තුනක් දුන්නොත් තරි හම තිස්සෙ උත්තර ගොඩන ගන කොට අපි දීලතියෙන සීමාවට යටත්ව අපි උත්තර ගොඩනැගීම සිද්ධ කරන්න පැහැදිලිද්ද එමන දරුවත්ත මේ සාකච්ඡා කල අවසන් කරේ දෙදහස් විසික ආස්පොස උසස්පෙල්ල ජීවවිද්‍යා, ප්‍රශ්්‍රපත්තරේ විියවගතර චා ප්‍රශ්ටපත්තරේ සම්පූර්ණයෙන් අපි සාකච්ඡා කල්ල ඉවර කර අපි රජා ප්‍රශ්්‍රපත්තරේ සමඟ නැවතහමයි. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩපඩකේෂන් ය නාලිකව සස්ක්‍රයිබ කරන්න. අුතෙත් චනලය ටිකතුවෙන පාඩම්මාලා තෙනගන්න. බෙල්බත් නකොබල තියාගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකුමඔන්ලයින් පාසල DPඩකශන්.